කෙත නැත්නම් කුඹුර අපේ පැරණන් විසින් ගෞරවයෙන් වගේම භක්තියෙන් පය තියපු තැනක්. කෙත නැත්නම් ඔවුන්ගේ පත්පත හිඟවෙන බව මේ අය දැන සිටියා. කෙතින් බත සපයන්නේ විවකාව. මේ දවස්වල විවකාව ගැන ඕනවටත් වැඩිය කතා වෙනවා. ඒ ගොයම කහවීමේ තත්වයකට ලක් වෙලා හින්දා. ඉතින් මේ ගොයම කහවීමේ තත්වයට හේතු සාධක කිහිපයක්ම බලපානවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා. විවකාවේ වර්තමාන තත්වයේ සැබෑ කතාව හොයන අපේ ශ්‍රව්‍ය දෘෂ්ටි කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවකා කරන ප්‍රමුඛතම දිස්ත්‍රික්කයක් වන අම්පාර දිස්ත්‍රික්කයට ගියා. එතනින් මඩකලපුව දිස්ත්‍රික්කයටත් ගියා. අම්පාර දිස්ත්‍රික්කයේ බහුලවම විවකා කරන සාම්පූර් සමන්තුරේ නයිනකාඩු අක්කරේ පත්තු කාර්තීව් නින්දවුර් ප්‍රදේශවලදී අපට ඇහුණු දේවල් දුටුව දේවල් කැමරා කාචි මෙලෙස සටහන් වුණා. මේ අම්බා දිස්ත්‍රික්කයේ ගත්තොත් එම 2022 23 මහකන්නේදී අපි ඉලක්ක කරලා තියෙන්නේ 89340 හෙක්ටයර්ස්. අපි දැනට වගා කරලා තියෙන්නේ 82000ක් වගේ වගා කරලා තියෙනවා. නමුත් ඒකෙන් කොහොම හරි අපි බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනය වශයෙන් මැට්‍රික් ටොන් 40000ක් අපි වී නිෂ්පාදනය අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය අර යූරියා පෝර MOP පෝර අපි අනිත් එක කොම්පෝස්ට් පෝර අපි අරගෙන දීලා තියෙනවා රජයේ අනුග්‍රහයෙන්. විවගාව ගත්තොත් එම හැමතැනම නැතුව අරම සමහර තැන්වල තැන් තැන්වල අරම කහවීම තියෙනවා. කහවීමට අරම එකම හේතුවක් කියලා කියන්න බෑ. නමුත් ඒක සංකීර්ණයක් මේ හේතු සංකීර්ණ හේතුවල තියෙනවා. වැඩිපුරම අපේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුර වලට අර මේ හානි කරලා තියෙනවා කියලා. ඒ තරම් අපිට මේ ෆීල්ඩ් එකට ගිහිල්ලා බලනකොට ඒ වගේ තත්ත්වයක් අපිට මේ ලැබුණේ නැහැ. මේත් මගේ දියදි දෙකක් මේකේ මගේ කන්න තිබුණු වී වලින් මං විතර වී ගන්න බැරි නිසා මේ කන්න තිබුණු වී වලින් තමයි මේ ලියෙයි දෙකට බැපුරුවේ. සාමාන්‍යයෙන් මේ ලියෙයි දෙක ටිකක් හොඳයි වගේ කියලා මට තේරෙනවා. අනිත් ඒවට වැඩිය දැන් අර එහා තියෙන කුඹුරු ඒකට මේකේ සාමාන්‍යයෙන් වතුර එහෙම යනකොට ඔක්කොම පොහොර වතුර එහෙම ඒවට තමයි උරා ගන්නෙ. ඒ කුඹුරු හොඳට තියෙනවා සාමාන්‍යයෙන්. අපේ කුඹුරු ටිකක් වැලි කුඹුරු නිසා සරුවක් නැහැ පොහොර ටිකක් වැඩිපුරත් වගේ තියෙනවනකොට තමයි සාමාන්‍යයෙන් අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. මාස දෙකක් වෙනවා ගොයම තුන් පාරක් පොහොර ගහලා තියෙනවා. දිලීරයක් කියලා දිලීර බෙහෙත් ගැහුවා තුන් හතර පාරක්ම අඩුුන්නේ නැහැ. දැන් පොඩ්ඩක් මේ තුන්වෙනි පාර පොර ගැහුවට පස්සේ අඩු ගතියක් තියෙනවා. මේ අම්පාර සාමපුර යාය මේක සාමාන්‍ය අක්කර 600ක් පමණ වගාව මේ කන්නේ වෙලා තියෙනවා. ඒ වගාවෙන් 10%ක පමණ ප්‍රමාණයක තමා කහවීම දක්නට ලැබෙන්නේ. ඒකෙදිත් අපිට ගොඩක් කලාවට ශේෂ්ත්‍රය බලද්දී පෙන්ලා තියෙන්නේ පෝෂක ඌනතා නිසා තමා කහ වෙලා තියෙන්නේ. මොකද සමහර අවස්ථාවලදී අපි MOP ගැහුවට පස්සේ ඒක මේ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ආයේ ගොඩක් මෙයලට හරියාකාරයෙන් රසායනික පොහොර හම්බුණා. හැමෝම ඇත්තටම රසායනික පොහොර සහ කොම්පෝස්ට් පොහොර නිර්මිත ආකාරයෙන් යෙදුවා. ඒක නිසා වෙන්දෝ කුඹුරේ බහුතරයක් ප්‍රදේශ කොළපාටින් දක්නට පුළුවන්. ඒ අතර සමහර වැලි සහිත කුඹුරු වල තමා ගොඩක් වෙලාවට මේක දක්නට තියෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝමයක් ප්‍රදේශවල ගොයම පී දෙන්නට පටන් අරන් කිරට නැවිලා සමහර තැන්වල අස්සනු නෙලන්නට ආසන්නයි. කෙනෝ මේ උගලන් බලන්න පුළුවන් මේ 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 යාය අම්පාර දිස්ත්‍රික්කයේ නින්දෝර ප්‍රදේශයේ තියෙන යායක්. පළමුවෙන් අපි ගැටළු කීපයකට මුණ දෙන්න වෙලා තියෙන මේ මේ පළාතේ. එකක් තමයි පෝෂණ ගැටළු. එක දෙන මේ මේ නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑෂ් ප්‍රමාණය අඩුකම. ඒ වගේම සමය හුඟක් ස්ථානවල අපි දකින්නට ලැබුණා ත්‍රිප්ස් හානිය. ඒ වගේම සමහර ස්ථානවල මේ කොළමයිටාව හානිය මේ දකින්නට ලැබුණා. ඒ වගේම ඉතා කුඩා ප්‍රදේශවල නෙමටෝඩ හානියත්
අපි ඉත වාර්තා වෙලා තිබුණා මේක දැන් දැනටමත් අපි හැම දිස්ත්‍රික්කේ පුරාම අපි මේ විශ්ලේෂණය කරමින් යනවා මේ මොන මොන වර්ගකින් හානින්ද මේ උනේ කියලා මම හිතන ඉදිරියේදී පරිේශන ආයතනය සමග සම්බන්ධ වෙලා මේ ගැටලු නිරාකරණය කිරීම සඳහා අපි සියලුම කටයුතු යොදාලා තියෙනවා අපේ මේ ව්‍යාප්ති කණ්ඩායම සියලුම ප්‍රදේශයට ගිහිල්ලා මේ ගොවි මහතුන් දැනුවත් කරමින් ඒ පෝෂණ උනතාවේ මගහැරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා දැනුවත් කරමින් සිටිනවා පෙරගන්න තුනක අපිට TSP MOP යූරියා දාලා නැහැ. මේ පාර තමයි කිලෝ 63ක් යූරියා දුන්නේ. මිනිස්සු හිතන් ඉන්නේ මේක ලෙඩක් කියලා. ඒත් මම නම් හිතන්නේ TSP MOP යූරියා දැම්මොත් මේක හරියයි. මේක වෙන රෝගයක් නෙමෙයි. ඇත්තම අපිට බැලුව බැලමට පේනවා යායේ තත්ත්වය කොහොමද කියන එක කන්නේ මුලදිම ගත්තොත් ඒ කියන්නේ ගොයම් ගහට සති දෙක තුන වාගේ වෙනකොට මේ යෙලෝවීම් තරමක් දුරට දක්නට ලැබුණා ඒ වුණාට දැනට අපි ගොයම් වගාවේ දින 60ක් 65ක් ආසන්න වගාවක් තමයි ඒ කියන්නේ පීඩන ගොයම දැන් තියෙන්නේ මේ වෙන විට මේ ප්‍රදේශයේ අපිට ඉතාම මම හිතන්නේ මේ කහවීම ගත්තොත් එහෙම 105කටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ මේ යායේ අපි පුරා ඇවිදලා බැලුවොත් ඒක පැහැදිලිව පේනවා මොකද අපි මේ තත්ත්වයේ මුලදිම අඳුනාගෙන අපේ සියලුම නිලධාරීන් ඒක රාසි වෙලා අපි මේක විශේෂ වැඩපිළිවෙලක් මේ යායතුල ක්‍රියාත්මක කරා මේ යායතුල මේ හම්බන්ත අම්පාර දිස්ත්‍රික්කය තුලම අපි මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරුවා කොහොමද මේකෙන් අපි මේක මේ රේකව කරගන්න කියන එක ඉතින් මෙහිදී අපි විශේෂයෙන්ම කුසිකන් උපදේශක මහත්මීන් තාක්ෂණික සහකාරණ නිලධාරී මහත්මීන් මේ සියලු දෙනාම ෆීල්ඩ් එකට බැහැලා ගොවි මහතුරු දැනුවත් කරමින් දිවාරය නොබලා කටයුතු කළා මේක කොහොමhari මේක තත්ත්වය මගහරවා ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් දැන් මේ වන විට මගේ අත්දැකීම අනුව නම් බොහෝ දුරට මේ තත්ත්වය පහ වෙලා ගොස් තියෙනවා මේ ප්‍රදේශයේ අක්කර 200ක් විතර තියෙනවා. මේ තියෙන්නේ දවස් 75ක් විතර වෙන ගොයමක්. අපි කෘෂි උපදේශක කාර්යාලයෙන් පොහොර රුපියල් 10000ක විතර ගෙනත් දැම්මා. දැන් අපේ කුඹුර හොඳට තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. තවත් සති දෙකකින් අපිට ගොයම් කපන්න පුළුවන්. සාමාන්‍ය අම්පාර දිස්ත්‍රික්කයේ අස්වන්න අක්කරේට බුසල් 100ක් තමයි සාමාන්‍ය. සාපේක්ෂව ගත්තොත් මේ මුළු දිස්ත්‍රික්කයේම ගත්තොත් හෙක්ටේරයට අක්කරේට බුසල් 100, හෙක්ටේරයට බුසල් 250ක් වගේ තමයි යන්නේ. කොමනත් පසුගිය කන්න දෙකේ බලනකොට හුඟක් අස්වන්න අඩුවීමක් පෙන්වන කරන්නේ. කොහොම නමුත් මේ පාර අපි බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් 75ක් 85ක් වගේ විතර මේ අස්වන්න ලැබෙයි කියලා. සාමාන්‍ය අස්වන්න කොහොමවත් බලන මේ ප්‍රදේශ නම් මම හිතන 100ට වඩා වැඩියෙන් අපිට අස්වන්න ලබා ගන්න හැකියාවක් තියෙනවා. මඩකලපුවට ගිය අපිට වැඩියෙන්ම වේවගා කරන ප්‍රදේශවන වෙල්ලාවලයි මන්මුනේ පට්ටිපලයි මණ්ඩතෙව් වවුනතෙව් ආයින්තිමලේ ප්‍රදේශවලදී දකින්නට ලැබුණේ මේ වගේ දේවල්. මඩකලපුව දිස්ත්‍රික්කයේ අපි සංචාරය කරපු බොහෝමයක් ප්‍රදේශවල වේවගාව තිබුණේ අස්සනු නෙලන්න ආසන්න මට්ටමේ. සමහර ප්‍රදේශවල පීදෙන හා කිරිවදින අවධියේ වගාව තිබුණා. ඉලංගේ පරතවරේ ඉලංගඩ කිලග් මාහනතල මඩකලපු මාවටම ලංකාවේ නැගෙනහිර පළාතේ වීපවගාව හොඳින් සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය හිරුවෙලේ වගේම වැස්සත් ලැබෙනවා.
අපිට තියෙන ගැටලු තමයි කොච්චර බෙහෙත් පොහොර දැම්මත් හරියන්නේ නැහැ. මේ වගේ රෝග ආවම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කියනවා. එයාලා අනිවාර්යෙන් ඇවිත් බලනවා. ඒ වෙනුවෙන් ස්තුති කරන්න ඕනේ. ගොවීන් වෙනුවෙන් කැපවලා වැඩ කරනවා. ඒරියා බිත්තර වී කරන්න සීට් පැඩි කරන්නවා මම කරන්නේ 266 අනිතක 251 අනිත් බී එක ප්‍රබලම් අඩි මේ පාට ප්‍රබලම් මේ දැන් 75 ඩේට් කියා කරෙලෙක් ආයෙනේ බීජි 308යි හඩක මේ පාටේ ආඩු හොඳයි හොඳ තියනවා මේ දැන් වර්ගතකේ මේ 50 කත්තේ 86 දැන් වර්ගට අමාරුවේ තියෙනවා වගාවේ කහයිමේ රෝගේ සාමාන්‍ය තත්ත්වයක් විතර කලිනුත් තිබුණා. මේකට නෙමටෝඩ ඇටැක් බලපෑම තියෙනවා. නෙමටෝඩ ඇටැක් නිසා ගොයමේ මුල් වලින් පෝෂණි උරා ගන්නට බෑ. පොටැසියම් මූණතාවයත් එක් හේතුවක්. මේ නිසා හරියටම හේතුව කියන්නට බෑ. සංකීර්ණයි. අපි මේ ඉන්නේ දවස් 72 75 අතර ගොයමක. දැනට විසඳුමක් විදියට ඇබ්බැක්ටින් භාවිත කරන්නට පුළුවන්. ඉදිරියේදී මේ පිළිබඳ පුහුණු වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ගැටලුව වලට හොඳ විසඳුමක් දෙන්නට කුෂිකර්ම දෙපාර්තමේන්තු කටයුතු කරනවා. අපි මඩකලපුවේ හෙක්ටයාර් 71000ක කුඹුරු වගා කරලා තියෙනවා. දැන් තියෙන ගැටලුව විදිහට අඳුනගෙන තියෙන්නේ ගොයම් කහවීම. මේ සඳහා ඉක්මන් විසඳුමක් ලබා ගන්න බතලකොඩ වීපර්යේෂණ හා සංවර්ධන ආයතනයටත් අග්නිදික විශ්වවිද්‍යාලයටත් සාම්පල් යවල පරීක්ෂා කරනවා. இதற்கு தீர்வு வழங்குவதற்காக விவசாயிகளின் இந்த உடனடி தீர்வு வழங்குவதற்காக நாங்கள் பத்தலகோட நெல் ஆராய்ச்சி நிலையத்திலிருந்து ஆராய்ச்சியின் பிலுதுரு அணுவ கோவி மகத்தருண்ட அவசிய தனுவத் கிரீம் லபா தின்னட பலாபுருத்து வெனவா மாதிரிகளை அப்பே ஹெக்டேர் 71000 ஹென் 15000 கட்ட பமன குமுரு கஹபாட்ட வீமே ரோகே வெலந்தி தியனோ විපරේෂණ හා සංවර්ධන ආයතනය කියන විදිහට මේ නෙමටෝඩා ඇටැක් කියලා තමයි කියන්නේ. පොටෑසියම් අඩුකමක් බලපානවා. මයිටහානියත් එක හේතුවක්. Thank you.